මං මුලදින් කියන්න ඕන මං කවදාකවත් ඇෆලොටොක්සින්ස් දෙන පරේෂණ කළා නෑ. නමුත් මගේ ආචාර්ය උපාධිය කරන කාලේ ඊට පසු ඔය මට නිතරම ඇෆලොටොක්සින්ස් කියන වචනේ අහන්න ලැබුණා. මං ඒ ගැන සෑහෙන උනන්දුවක් අරගෙන හෙව්වා. මට මේ ගැන මොන හරි කියන්න හිතුනේ දැනට ප්‍රවෘත්තිවල යන එහෙම නැත්නම් ටීවී එකේ යන නොයෙකුත් වැරදි මතින්ද මුලින්ම කියන්න ඕන ඔය ෆංගස් එකත් එක්ක අපි නැත්නම් දිලීරයත් එක්ක ඇස්වැඩිලස් වර්ගයට අයත් ෆංගස් එක අපි අවුරුදු සෑහෙන කාලයක් මමට හිතෙනවා සිය ගාණක් තිස්සේ අපි ඉඳලා තිනවා මේ ෆංගස්ත් එක්ක. මේ ෆංගස් එක කොහෙද තියෙන්නේ? ෆංගස් එක කියන්නේ දිලීරයක්. දිලීර තියෙනවා විශේෂයෙන්ම ධාන්‍ය වර්ගවල, හාල් වල තියෙනවා, මුං ඇට වල තියෙනවා. අපි සමීක්ෂණයක් කළා නෑ, පරීක්ෂණ කළා නෑ කොයි ධාන්‍ය වර්ගවලද තියෙන්නේ කියලා. මට හොඳටම විශ්වාසයි අපි කන හැම හුඟක් ධාන්‍ය වර්ගවල මේ තියෙනවා. පීනට්ස් වල තියෙනවා, කජු වල තියෙනවා, පොල් වල තියෙනවා, කිරි වල තියෙනවා. කොටිම කියතොත් මව් කිරි වලත් රෙකෝඩ් වෙලා තියෙනවා ඇෆලොටොක්සින්ස් තියෙනවා කියලා. හාල් වල තියෙන එක ගැන අපිට සෑහෙන වැදගත්. මොකද හුඟක් වෙලාවට අපි වී ඇට ගෝණි වල දාලා අධික උෂ්ණත්වයක තෙතමනයත් එක්ක අපි ස්ටෝක් කරලා තිබ්බොත් මේ ෆංගස් එක වැවෙනවා. බත් කන අපි හාල් තැඹපුවම විනාශ වෙන්නේ නැහැ. ලේසියෙන් උෂ්ණත්වයෙන් විනාශ කරන්න බෑ. මවිත වෙන්න දෙයක් නැහැ. මේක එන හොයලා බැලුවොත් තේරෙයි. ගාක් කල් ඉඳලා තිබිලා තියෙන විශේෂ පරේෂණ කළා තියෙන කොහොමද මේ විනාශ කරන්න පුළුවන් කියලා මිනිසුන්ට හානි කරන්න ඉස්සෙල්ලා. මේ ලෝක හැම තැනම ව්‍යාප්ත වෙලා තියෙන හැම රටකම වගේ තියෙන අඩු වැඩි ප්‍රමාණවලින් තියෙන මේ ෆංගස් එක. ඒකෙන් උදාහරණයක් ඇතුළත් ඉන්දියාව විශාල වශයෙන් කිරි හදනවා. ශ්වේත විප්ලවය කියන නමුත් ඒ කිරි යුරෝපියන් යූනියන් එකට විකුණන්න බෑ, දෙන්න බෑ. මොකද ඒගොල්ලන්ගේ තියෙන ස්ටෑන්ඩඩ් එකට වඩා උගහක් වැඩියෙන් ඉන්දියාවේ කිරිවල ඔය ඇෆලොටොක්සින්ස් තියෙනවා. ඉතින් අපි පිටරටින් කිරි ගේන්න සමහරට ඒවත් තියෙන්න පුළුවන්. ඇෆලොටොක්සින්ස් කවුරුවක්වත් ටෙස්ට් කරලා බලන්න බලලත් නැහැ මම හිතන්නේ. සෑහෙන අමාරුයි හොයාගන්න. නමුත් ඒක හරි වටිනවා. අපිට මේ තියෙන ප්‍රශ්නත් එක්ක, අපේ ආහාර සමග තියෙන ප්‍රශ්නත් එක්ක, ආහාර සුරක්ෂිතභාවයත් එක්ක තියෙන ප්‍රශ්නවලදී අපිට ඉදිරියේදී සෑහෙන ආහාර, හොඳ සුරක්ෂිත ආහාර මිනිසුන්ට සපයන්න සෑහෙන මහන්සියක් ගන්න වෙනවා. අලුත් තාක්ෂණ ක්‍රම අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. මොකද කවුරුත් කතාවට කියන දෙයක් මම දන්නේ නැහැ මේකේ ගණනය කොහොම කරාද කියලා. 2050 වෙනකොට දැනට වැඩි ආහාර 50%ක් වැඩිකින් හදන්න ඕන දැනට හදන ප්‍රමාණයට වඩා. ඒව හදන්න අපිට හදන අපි වබල හදන ආහාර වලින් සෑහෙන ප්‍රමාණයක් මේ ෆංගස් එක හින්දා නාස්ති කරන්න සිද්ධ වෙනවා. ඉතින් ආහාර ෆුඩ් සෙකියුරිටි එකට සෑහෙන ලොකු බලපෑමක් ඇති කරන ෆංගස් එකක් මේ. මන් දන්නේ නැහැ ඇයි මීට වැඩිය මහන්සියක් ගන්න නැත්තේ. මේක මේ තුරන් කරලා දාන්න අපේ ආහාර වලින්. කවුරුවක්වත් ඇෆලොටොක්සින්ස් දිලීර වලින් හදවන්නේ නැහැ බෝතල් වල දාගෙන. නමුත් ඉබේම ස්වභාවයෙන්ම හැදෙන දේවල් පොල් තෙල් හදන්න ඉස්සෙල්ලා ඒක චෙක් කරලා බලන්න ඕන. අපි කවදාකවත් එහෙම දේවල් මම හිතන්නේ කරන්නේ නැහැ. කරනවාමදි අපේ ආහාර වල තියෙන විෂදර්භය හොයන්න පටන් ගන්න විශ්ලේෂණය කරන්න පටන් ගන්න කාට හරි මොනවා හරි ලෙඩක් හැදුණොත් ඊට පස්සේ රිපෝට් කරුවෙන් පස්සේ තමයි බලන්නේ.